කොවිඩ් වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැනුණු රුසියානු ජාතික ගුවන් කාර්ය මණ්ඩල සේවකයා ආසාදිතයෙකු නොවන බව සෞඛ්‍යංශ තහවුරු කරගෙන තිබෙනවා. ඒ හම්බන්තොට බහරෝහලේදී සිදු කළ දෙවැනි කොවිඩ් පරීක්ෂණයෙන්ද ඔහු ආසාදිතයෙකු නොවන බවට අද හඳුනා ගැනීමත් සමගයි. පසුගිය 13 වෙනිදා බෙරිටට පැමිණි රුසියානු ජාතික ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයින් 15 දෙනෙකුගෙන් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනා ගනුණා. ඒ ඔවුන් මාතර පොල් හේන ප්‍රදේශයේ හෝටලයක නවතන්ගෙන සිටියදී බෙරිටින් ජලි පිටවෑමට පෙර පෞද්ගලික රෝහලකින් සිදු කළ PCR පරීක්ෂණයකදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගනුණු තැනැත්තා හම්බන්තොට මහ රෝහලට ඊයේ ඇතුළත් කරුණා. එහිදී කළ පළමු PCR පරීක්ෂණයේදී හෙළිවි ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවයි. වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා එම රෝහලේදීම අද කෙරුණු දෙවැනි PCR පරීක්ෂණයෙන්ද මෙම රුසියානු ජාතිකයා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව යළි තහවුරු වී තිබෙනවා. කොවිඩ් ආසාදනය වී නොමැති සෙසු රුසියානු ජාතිකයින් 14 දෙනා ඊයේ රාත්‍රියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටින් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම ගුවන් කාර්ය මණ්ඩලයේ නවතන්ගෙන සිටි මාතර හෝටලය නිසි කොවිඩ් මර්ධන ක්‍රියාපිලිවෙත් අනුගමනය නොකර වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව සෞඛ්‍ය අංශ අද චෝදනා කළා. එතන වැඩ කරපු සේවකයෝ උන්ගේ නිවෙස් වලට ගිහින් තිබුණා නිරෝධායනය කරමින් පිරිස සිටින අවස්ථාවේදී නිරෝධායනය වෙමින් සිටින අය හෝටලෙන් පිටතට පැමිණි බවත් අපිට වාර්තා වුණා. මේ තත්ත්වය කිසිසේත්ම අනුමත කළ හෝ පිළිගත නොහැකි තත්ත්වයක්. ඒ සිදුවීම නිසා ඒ පිරිසට නිරාවරණය වෙච්ච හෝටලේ කාර්යමණ්ඩලය ඒ කාර්යමණ්ඩලයේ සමාජිකින්ගේ පෞල්වල අය වෙනත් පුද්ගලයන්ට ඔන්න නිරෝධායනය කරන්න සිද්ධ වුණා. මේ හෝටලේ හඳුනා ගැනීමේදී සෞඛ්‍ය අංශ හෝ යුද්ධ හමුදාව දැනුවත් කිරීම සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ ප්‍රමිතියකින් අඩු ප්‍රමිතියකින් තොර නිරෝධායන මධ්‍යස්ථානයක් ඇතිවීමට හේතු වෙලා තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි වෙච්ච අනුමැතිය සහිත නියාමනයේ රටත් වෙන නිරෝධායන මධ්‍යස්ථාන තියෙන රට පුරා. එහෙම තියෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනයට යටත් නොවන නිරෝධායන මධ්‍යස්ථානයකට එහෙම නැත්නම් වෙනත් හෝටලයකට මේ අය යොමු කළේ කවුද? අඩුම ගානේ මත්තල ගුවන්තොටුපලේ ඉන්න නිරෝධායන භාරයේ ඉන්න වෛද්‍ය නිලධාරීවරයවත් දන්නේ නැහැ. මේක ඒ ඒ අයටවත් නොකිය තමයි මේ පිරිස ගුවන්තොටුපලෙන් පිට කරලා තියෙන්නේ. ඒතර දවස් 14ක් අනිවාර්යයේ හෝටලය තුල නිරෝධායනයේ විය යුතු ආයතනය තුල නිරෝධායන පිරිස කොහොමද ත්‍රිවිල් අරගෙන සුපර් මාකට් වලට ගියේ? කොහොමද මාතර නගරේ පුරා සැරිසැරුවේ? පූර්ණ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කළා. කොහෙද අපිට වැරදුනේ කියන එක හොයන්නේ කියලා අපි විශේෂ මිලන සෞඛ්‍ය අමාත්‍යාංශ මෙතර ඉන්දිය සිනමාවේ අග්‍රගණ්‍ය ගායන පෞරුෂයක් ලෙසින් සැලකෙන SP බාලසුබ්‍රමණියම් අද අවව ප්‍රාප්ත වුණා. ඒ කොවිඩ් වෛරසයට ගොදුරු වී දෙමසකට අධික කාලයක් චෙන්නයි හීරෝ හලක ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය යන විට ඔහු 74 වන වියෙහි පසු වුණා. යලිත් අද දරණ. දැන් තවත් පුවත් කීපයක්. अभा प्राप्त राज्य अमात रोशन रणसिंह महतागे पियागे देहेट अग्रमात महेंद्र राजपक्ष महता एतलु बेतियमतूर पिरसक अद अवसान गौरव दक्कुवा नियन विट हेत्त अटवन विय हे पसु गुणतिलक रणसिंह महतागे देहे पिलिमद अवसान कटयुतु हेट कदुरुवेल हतरेल पोदु क्रीडांगणे दे सिदु किरीमट नियमिताय පළමු ශ්‍රේණියේ සෙසුන් සිව් දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ කිරම රම්මල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට දෙමාපියන් විසින් පහර දී වලස්මුල්ල පොලිසියට බහර දී තිබෙනවා. ළමයින්ගේ වීඩියෝ කරගන්න ෆෝන් දෙකක් තියෙනවා. කිරම දඬුවම දෙන්නා. මර්ධානී විදේශ රැකියා ඒජන්සියක් මුවාවෙන් ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය 47 දී පුද්ගලයෙකු අද අත්අඩංගුවට පත් වුණා. පොලිසිය පැවසුවේ COVID-19 නිරෝධායන සහතිකවල යොදන මුද්‍රා වරින්තු ආකෘති පත්‍ර අධිකරණ විනිසුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ඇතුළු විවිධ නිලතලවලට අයත් නිල මුද්‍රා 220ක් සහ විදේශ ගමන් බලපත්‍ර 297ක් එහිදී සුවගත් බවයි. වෙළඳපළට නිකුත් කිරීම සඳහා උඩුනුවර වෙළඹඩ ප්‍රදේශයේ ස්ථාන 6ක සංගවා තිබූ කසල 3 කිලෝග්‍රෑම් 15,000ක් එහි ප්‍රධාන සැකකරු සමග අද අත්අඩංගුවට ගැනුණා. 1000කට වැඩිය ගෙදරක තියාගන්න බෑ. නමුත් ගෙට පොමිටයක් නෑ මේක තියාගන්න. මෙහි හදන කසල 3ක තමයි මේ සෙලොන්ටි නමින් තමයි මේක යවන්නේ. කලක්තිස්සේ එකට ජීවත් වූවත් නීතියෙන් විවාහ නොවී සිටි යුවළ 5ක් හෙළ කුලසිරිතට අනුව විවාහ කර දීමේ උත්සවයක් අද කුලියාපිටියේ හෙට්ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මං මෙයාව ගන්නට අවුරුදු 17යි. මගේ අම්මා තමයි මෙයාව මට කතා කරේ. අපි කසාද බඳින තමයි හිටියේ. අපේ ආර්ථික ප්‍රශ්න හින්දා අපිට බැරි වුණාට මගේ දරුවා 4 දෙනා දෑවැද්දක් දීලා ලිගෙ දුන්නා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.